තුරුපත් රහිත විට මහගස් පෙරසේම නැතත් හරිත පැහැයෙන් පිරි ඉතිරී ගොස් ඒවා අයත් තිබෙනවා සොබා දහමට යම්කිසි මෙහෙවරක්. ජලය මත නැගී සිටින තවමත් ඍජුව හිස ඔසවා බලා සිටින ගස් සදද්දී රැකවරණ විහඟුන්ට මේ දිය මත පාවෙන හේභාවී ගිය ගස් මින් රලට සදන්නේ රැකවරණ. අද සොබාධාරා ඔබත් සමග අප ඇවිද යන්නේ යාල කලාප අංක පහින් අංක එකට. සෑම දෙයකටම නිදහසක් ඉසිඹුවක් නැතහොත් විවේකයක් ඇවැසී එය මිනිසාට සාපේක්ෂව ඕනෑම සතෙකුට ගසකට වැලකට වුවත් පොදු ධර්මතාවක්. මේ සියල්ලෙහි ධරණී භූමිකාව හොබවන සොබා දහමට එය දැඩිසේ උවමනා කරනවා. ප්‍රතිලෝම අනුලෝම සබඳතා පවතී. අඩු වැඩි මාන දිවා රාත්‍රී භේද ආදී සියල්ලම එහි පදනම්. යම් පුද්ගලයෙකු සත්වයකු හෝ පද්ධතියක් දැඩිසේ වෙහෙසවේ නම් එහි බලපෑම එකී චරිත මෙන්ම සමස්තය අරභයාත් දැඩිසේ දැනි. අද අප කතා කරනුයේ නිසි අයුරින් ක්‍රියාත්මක වන පරිසර පද්ධති හා සත්ව චර්යා වෙනුවෙන් විවේකය බලපාන අයුරත් එහි විකල්ප සඳහා මිනිසාට ඇති අවස්ථාත් පදනම් කොටගෙනයි. ජනප්‍රිය යාල කලාප අංක එක වසා දමා සත්වචර්යා ධර්ම මූලික කොටගත් ව්‍යාපෘතියක නිරත වෙද්දී අද අප පානැගුවේ ගල්ගෙහි පිවිසුම වෙතයි පළමුවෙන්. ඉන් කතිකා කරනුයේ මේ වන විට සීග්‍ර සංචාරක ආකර්ෂණයක් සහිත උද්‍යානයක් ලෙසත් ජල සම්පතින් හා අනෙකුත් සත්ව ශාක අංගයන්ගෙන් පොහොසත් බිමක පවතින වැදගත්කමයි. යාල වහද්දී සංචාරකයින්ගේ එක පැත්තකින් ඉල්ලුමට මොකද වෙන්නේ? ඔවුන්ගේ විදේශ රටක ඉඳලා වෙන්න පුළුවන්, අපේ රටේම කෙනෙක් වෙන්න පුළුවන්. ආවට පස්සේ කොතනින්ද ඊළඟ අවස්ථාව ලැබෙන්නේ මේ යාලාශ්‍රිත සතුන් නැරඹීම සඳහා? ඒකම මේ කර්මාන්තයත් එක්ක බැඳිච්ච ජීප් රථ ප්‍රියදුරෝ, එතකොට ඒ ජීප් රථ හිමියෝ, ඒ ආශ්‍රිත තව පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ කොහොමද ජීවිතය කඩා නොවැටී තියෙන්නේ? දැන් මේවා තුලනාත්මක කිරීම සම්බන්ධයෙන්ොත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යංශය ටිකක් පුළුල් ලෙස බලනවා. ඒක තමයි ගල්ගේ ආශ්‍රිත පාරිසරික කලාපය ඉතාම හොඳින් සතුන් දැකබලා ගැනීමේ ස්ථානයක් විදිහට මේ අයට විවර වෙන්නේ. දැන් වෙද්දි ගල්ගේ ආශ්‍රිතව උදෑසනට තා දිගු පෝලිම් බකින්නට ලැබෙනවා මේ කලාපී සත්තු දැක බලා ගැනීමේ අවස්ථාව සලස ගන්න. මේ වෙද්දිත් ඇතුළට ගිහිල්ලා ඉවරයි ඒ අය. මීට පෙර මේ භූමිය හරහා අප ඇවිද ගියත් ඊට වඩා කාර්ය බහුල වටපිටාවක් මේ වන විට පවතිනවා. යාල කලාප අංක පහ ආශ්‍රිත උදෑසන සංචාරක ජීප් රථවල දිගු පෝලිම් දැකිය හැකි. පාන්දර සතුන් බැලීමටයි ඒ සියල්ලන්ම පැමිණ ඇත්තේ. හැම කෙනෙක්ම රුචි පාන්දරින් ඇවිත්
සතුන් බැලීමට වේගවත්ව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා ගල්ගේ පිවිසුම මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිගණකගත කොට තිබෙනවා. ෂණිකව පහසුකම් ලබා නිශ්චිත වේලාව ආ විට උද්‍යානයට පිවිසීමෙන් ඉතා කෙටි කලක් තුළ පක්ෂීන්, සිව්පාවුන්, උරගයින් ආදී සතුන් දැක බලා ගන්නට පුළුවන්. වැව්, ගංගා, ජලාශ, පොකුණු ආදී ජල මූලාශ්‍රමෙන්ම කඳු, වගුරු, වැලිතලා, තැනිතලා, ගංගාධාර වනබිම්, පර්වත ආදී බොහෝ භූරූප මෙහි දැකිය හැකියි. මේ වගේ වත්තක් පිටියක් හොඳට පිරිසිදුවට සුද්ධ පවිත්‍ර කරාම ගම්මු කියන්නේ බද්දාගෙන කන්න පුළුවන් කියලා. ඒකින් මේ පොළොවේ බද්දාගෙන කනවා කියන අදහස නෙමෙයි, ඒ තරම් පිරිසිදු යෝන දෙයක් කරන්න පුළුවන් කියන අර්ථය එන්නේ. දැන් මේ ගල්ගේ ආශ්‍රිත සංචාරක පුරවරේ මාර්ගය පද්ධතිය මෙහෙම දිස් වෙනවා. ඒකම තමයි මේ අපි දකින පරිසරය මේ විදිහට පවිත්‍රව තියෙන්නේ. මොකද්ද ජානක මහත්තයා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මෙහෙයවීම යටතේ කරපු කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි මේ අපි මේ දකින්නේ. යාල ජාතික උද්‍යානයේ කලාපංක පහ ප්‍රදේශය, විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ විශාල ශාකභක්ෂක සතුන් ප්‍රමාණයක් ගැවසෙනවා. මුවන් ගෝනුන් වැනි සතුන්, ඒ වගේම ඒ වන සතුන් ආහාරයට අරගෙන ජීවත් වෙන මාංශ භක්ෂක සතුන් කොටින් බහුලව දකින්න පුළුවන්. විශේෂයෙන්ම අපිට උද්‍යානයක මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි වන සතුන්ගේ ආහාර සුලභතාවයේ අඩුවීම. ප්‍රධාන වශයෙන්ම මේ මාර්ග දෙපස තියෙන ආක්‍රමණශීලී ශාක ඉවත් කරලා මේ විදිහට තෘණභූමි ස්වභාවිකව සැකසෙන්න ඉඩ සලසලා තියෙනවා. එතකොට ඇත්තටම ශාකභක්ෂක සතුන් ප්‍රමාණයට ආහාර ගැනීමේ පහසුවක්, يعني ආහාර අවශ්‍යතාවය බහුල සැපේනවා. ඒකම මාංශ භක්ෂක සතුන්ට ඒ ශාකභක්ෂක සතුන් ගොදුරු කර ගැනීමේ අවස්ථාවක් සැලසෙනවා. විශේෂයෙන්ම දැන් අපිට හොඳටම පේනවා, බැලුවාම මෙතන මේ ප්‍රධාන මාර්ගය මේ තියෙන්නේ. කලාපංක පහ වේරගල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය. මේ මාර්ගයේ දෙපස අපි මීටර් 50ක් එක්පසකට සිටිනසේ මාර්ග දෙපස ආක්‍රමණශීලී ශාක ඉවත් කළ තෘණභූමි සකසලා තියෙනවා. එතකොට ඒ කොටසේ ගැවසෙන ශාකභක්ෂක සතුන් ඒ ආහාර ගනිද්දි මාංශභක්ෂක සතුන්ට පුළුවන් ඒ ආසන්නයේ තියෙන කැලෑවැද ප්‍රදේශවල සැඟවිලා ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න. ඉතින් ඒකෙන් අපි ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා වනජීවි සංරක්ෂණයට මේ ගොඩක් දුරට දායක කරගන්න. ඒකම අතුරු ප්‍රතිඵලයක් විදිහට සංචාරකයන්ට මේ වන සතුන් නැරඹීමේ පහසුකමත් සැලසෙනවා. විශේෂයෙන්ම උද්‍යානය තුළ උද්‍යානයේ පිටතට වන සතුන්ට නොවෙනසේ උද්‍යානයේ තුළ වන සතුන් රඳවා ගැනීමට මේක අපි හොඳ උපක්‍රමයක් විදිහට දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා. ඉතා හොඳින් දෙපස සතුන්ගේ චර්යා ඇසට උරාගත හැකි. ඒ නිදැල්ලේ හැසිරෙන සතුන් දැකබලා ගන්නට හැකි පරිදි ඒවා ඉතා හොඳින් වනහරණය කොට තිබීම නිසායි. අලුත් වැස්සත් සමග මේ ගස්වලින් අලුත් දළු එන්නට පටන් අරන්. නිදැල්ලේ සරණ මුවන් බහුලයි, ඊට ලොල් වඩන. ඊට අමතරව අපේ ඇසට හසු වූ මේ කිරල පවුල තමන්ගේ දරුවන්ට වේගවත් වර්ධනයක් සඳහා මඟ කියා දෙනවා. දැන් මම ඉන්නේ මේ වෙහෙරගල සෑය පාරේ, සෑය මෙතන එක්කම මේ පැත්තෙන් යන්න පුළුවන් ඕන්න සෙල්ලංගල පැත්තට. මේ ඔක්කොම භූමිය වශයෙන් ගත්තොත් එහෙම අච්චර පළල්ව නැතුවට මේවායේත් හොඳ දෘශ්‍යමාන රූපයක් යම්කිසි කෙනෙකුට පහසුවෙන් යම් සතෙක්ව තමන්ගේ කැමරාවට ඇසට හසු කර ගැනීමේ හැකියාව උපරිම තියෙනවා. ජානක මහත්තයා, දැන් කොච්චර විතර පාරවල්වල කිලෝමීටර් ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවද, කොහොමද මේවා සිද්ධ වෙලා තියෙන්නේ? ඇතරම අපි මේ සංවර්ධන කාර්යයන් ඉෂ්ට කරගන්න අපි යොදාගත්තේ රජයේ ලියාපදිංචි ග්‍රාමීය සංවර්ධන සමිති. ඒ සමිති වලට බාර දීලා තමයි මේ කර්මාන්තයන් ඉෂ්ට කරගත්තේ. ඉතින් ඒකම අපේ උද්‍යානයවට වෙසෙන ජනතාව තමයි මේ සමිති වලට සම්බන්ධ වෙලා ඉන්නේ සහ ඒ කර්මාන්ත වල නියැලෙන්නේ. එතකොට ඒගොල්ලා මේ උද්‍යානය සංවර්ධන කටයුතු වලට දායක කරගනිමින් ඒගොල්ලා ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමග හිතකර සම්බන්ධතාවක් පවත්වන්න සහ ඒකෙන් වනජීවි සංරක්ෂණයට ඒගොල්ලෝ දායක කරගන්න. යාල කලාප අංක 1 දී අහිමිවන తాවකාලිකව වනසතුන් දැකීමේ අවස්ථාව
කිසිදු අඩුපාඩුවකින් තොරව තෘප්තිමත් පදනමකින් විඳ ගැනීමට හැකි මේ පරිසර පද්ධතියේදී ගල්ගේ ආශ්‍රිත එහි පවතින විවිධත්වය විමසා බලමින් අප තීන්දු කළා දැනට වසා ඇති යාල කලාප අංක 1 වෙත පිවිසීමට. එහිදී අපට හැකි උද්‍යානයක් වැසීමෙන් අපේක්ෂා කරන පරිසාධන තත්වයන් මොනවාදැයි වටහා ගන්න. මාමේ පා තබන්නේ මේ පැරණි ගොඩනැගිල්ලට පළමුවෙන් අතීත මිනිසා පා තබා ඇවිද ගිය ගල්ලෑල්ලට. දෙපස එලි කරද්දී අතීතයත් එලි වෙලා. ජනක මහත්තයා, මේ පැරණි ගොඩනැගිල්ල ගැන අර්ථකථනයක් තියෙනවද? මේ අහපු ලෙස මතු වෙච්ච. ඇත්තටම ඔව්. මේ අපිට දකින්න ලැබෙන්නේ අනුරාධපුර මුල් යුගයට අයත් පුරාණ පන්සලක තියෙන විහාරස්ථාන දෙකක නටබුන් බවට මේ තියෙන ගල්කණු මණ්ඩි දෙක. ඒ විහාරස්ථානයේ වටකරපු ගල් ප්‍රාකාරය තමයි මේ අපිට වටින් දකින්න ලැබෙන්නේ. එතෙන්ට ඇතුල් වුණු ප්‍රවේශය තමයි ඔය මේ ඉස්සරහ අපිට දකින්න ලැබෙන්නේ. ඇත්තටම යාල ජාතික වනෝද්‍යානයේ කලාපංක එක කියන්නේ මුළු ලෝකයේම ජනාදරයට පත්වෙච්ච ජාතික වනෝද්‍යානයක්. ඒක නිසාමයි මේ සංචාරක තදබදය දැඩිසෙයින්ම පවතින්නේ. ඉතින් ඒකට හොඳම විසඳුමක් විදිහට ඇත්තටම දැනට ක්‍රියාත්මක වන්නේ මේ කලාපංක 3-4-5 කොටස් සංවර්ධනය කරලා ඒකේ සංචාරකින්ට අවශ්‍ය අටිතල පහසුකම් දියුණු කරලා ඒ සංචාරකින් වැඩි ප්‍රමාණයක් මේ උද්‍යානය තුළට ගෙන්වා ගැනීම තමයි මම දකින ක්‍රියාව වෙන්නේ. යාල ජාතික වන උද්‍යානයේ කලාපංක එක ප්‍රදේශයට ඇතුළු වෙන සංචාරක ජීප් රථ දැන් ඇතුළු වෙන්නේ ඇත්තනම ගල්ගේ උද්‍යාන පිවිසුම මගින් කලාප 3-4-5 නරඹන්න. ඒ අයත් එක්ක ඇත්තටම අපි පුද්ගලිකවම සාකච්ඡා කළ බැලුවා. ඒගොල්ලත් දැන් ඇත්තටම බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට හොඳ විකල්පයක් විදිහට යාල ජාතික වනෝද්‍යානයේ කලාපංක එකට හොඳ විකල්පයක් විදිහට මේ කලාපංක 3-4-5 ක්‍රියාත්මක වෙන නිසා ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම ලොකු පැහැදීමකින් ඉන්නවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් තවදුරටත් මේකේ ඒගොල්ලන්ගේ සංචාරකයන්ට අවශ්‍ය අරිතල පහසුකම් දිනු කරලා ඒ පහසුකම ලබා දෙන්න. යාලට ඇතුල් වූ තැන සිටම වෙනදා වනසතුන් අති දුරින් දැකගත හැකි වුවත් දැන් තත්වය වෙනස්. වනසතුන් බියයි රථවාහන දකිද්දී අනෙත් අතට ස්වභාවික ගති ලක්ෂණ ඉස්මතු වී තිබෙනවා ඔවුන්ගේ විශාල ලෙස. වලස් මවක් හා පැටවෙක් අප ඈතින් එනු දැක වේගයෙන් දිව ගියා සැඟවීමට. එහෙත් මීට පෙර ඇතැම් වලසුන් ඇවිත් වාහනවලට පවා අත් දෙක දමා සිටගත්තා. සතුන් තුළ පවතින ප්‍රකෘති තත්ත්වයන් ඉවත් වී විකෘතිතා හට ගැනීමයි මේ සිදු වී තිබෙන්නේ. ඉකුත් විරාමය තුළ සතුනට නැවතත් තම ගති පැවතුම් මතක් වී තිබෙනවා. මේ කරමැට්ට පැලිච්ච රැව් පතුල පොඩි පොඩි කොටසක තමයි ඉස්සෙල්ල වතුර රැඳිලා තිබුණේ. අර තියෙන්නේ ගලේ හොඳටම ඒ සීමාව කාලයක් තිස්සේ ඇඳලා 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 සොබා දහම සලකුණු කරලා තීච තැන. දැන් මේක මහා වපසරියක ජලධාරාවක් රාශීභූත කරන තැනක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ අර තීච මට්ටමට වැඩි අඩි 4-5ක් විතර උඩට වැව් බැම්ම හදලා ස්පිල් එක දාලා යම් ස්ථාවර ජල ප්‍රභවයක් පවත්වා ගන්නට අවශ්‍ය පදනම පසුතලය තමයි මේ නිර්මාණය කළා තියෙන්නේ. මෙවැනි කරුණු ක්‍රියාකාරකම් රාශියක් මේ වෙද්දි මේ භූමිය ආශ්‍රිතව සිද්ධ වෙනවා. මේයින් එකක් විතරයි. තවමත් දුෂ්කරයි වියලි කාල පරිසරය. සතුන් බොහෝ විට ජල මූලාශ්‍ර සහිත ඉසව් කරා යොමු වී තිබෙනවා. එක් පසෙකින් මැණි ගඟත් අනෙත් පසින් මැදපාර ආශ්‍රිත දියවලවල් ඔවුන්ගේ වත්මන් වාසභූමි. ඇතැම් වසම් සහිත වනසතුන් ගත කරන්නේ ගුප්ත ජීවිත. මේ සියලු තත්ත්වයන් නිරීක්ෂණය කරමින්
අප ගමන් කළා මැද පාර දිගේ. වෙනදා තරම් නැතත් ඉඳ හිට හමුවනවා කොටි. එහෙත් ඉතා ඉක්මනින් නික්මී යනවා මේ සතුන් වන ගැබට. එක් විටක අපට සැන්දෑවේ හමු වුණා පිරිමි කොටියෙක් සද්ධන්ත. බොහෝ අය මේ කොටියාට කියන්නේ හරක් හොරා යන අන්වර්ථ නාමය. හරකුන් අල්ලාගෙන කෑමේ රුසියෙක් නිසයි ඒ විරුදාවලිය ලැබී ඇත්තේ. පාර දිගේ ඇවිත් වහන් වුණා වැලි කානුවක. කුරුමා නම් ඇල්ලුවා ඊට නුදුරින් ආවා තවත් කොටි දෙනක්. ෂණිකව සැඟවී සිට පිරිමි සතා කුරුමානම් ඇල්ලුවා. ඉන් පසු වේගවත් පිම්මකින් අවසානය සටහන් කරගන්නට කුරුමානම අල්ලමින් මදිව ගියා. වනය තුළ පෙනෙන නොපෙනෙන තැනකදී දෙදෙනා අතර යම් සන්නිවේදනයක් සිදු වුණා. ඉන් පසු කොටි දෙන නික්මී ගියා. ආහාරයක් සොයා ගැනීමට පිරිමි කොටියාත් නික්මුණා. එච්චර්යා තුළින් හැඟෙනවා වසම් සහිත සතුන්ගේ තත්ත්වයන්. මේ පිරිමි සත්වයාගේ වසම ඇත්තේ මීට හොඟක් එහායින්. එහෙත් සීමාකාරී සාධක හමුවේ තත්ත්වය වෙනස් වෙලා. මේ දිනවල පවතින ග්‍රීෂ්මය හමුවේ අලිරංචු බහුලව දැකිය හැකි. ඉර තදගති පැවතුම් මතු කරද්දී අලි ඇවිද්දිය කෙලිනවා. සවස් කාලයේ වරින් වර අප ඒ ගැන සැලකිලිමත් වුණා. මද කිපුණු තනි අලිත් හමුවනවා. ඔවුන්ගේ චර්යා යම් පමණකට හිතුවක්කාරයි. දැන් මේ එන්නේ සද්දන්ත අලියෙක්. මේ සද්දන්ත වලින් වතුර බොන. ඒ වතුර බොන්න හරි නාන්න හරි කොහෙන්ද උත්පාද වෙන්නේ? මෙන්න මේ ගලා එන නලයෙන්. නලයට කොහොමද පණ ලැබෙන්නේ? ඒ පණ ලැබෙන්නේ ඇත්තටම අහසේ පායන ඉරෙන්. සූර්ය බල ශක්තිය. දැන් මෙයා වතුරෙන් සැනහෙනවා. මේ දියවල අලින්ට විතරක් නෙමෙයි, තවත් බොහෝ සත්තුන්ට අපූරු සාපිපාසා නිවන පැන්තාලියක්. මේ සතුන්ගේ පැවැත්ම උදෙසා අලුත් වැව් පොකුණු ඉදිවනවා. ගල්කෙම් නිර්මාණය කළ නොහැකි නමුත් අලුත් කළ හැකි. එවැනි තත්ත්වයන් දෙස තදින් අවධානය යොමු කරද්දී දැනෙනවා ඉන්වන මෙහෙය වගේම සතුන් දියබීමේදී මුහුණ දෙන මරණීය බාධා හා අභියෝගත්. මේක මහා විසල් ගල්කෙමක්. තාම හාරලා හමාර නැහැ. අලුත් පරිච්ඡේදයක් ලියන්න. හැබැයි අතීත පරිච්ඡේද ඇතුලේ දියබොන්නාපු සත්තු වගේම ඉන් සැනහීම වගේම වෙනසීම කියන සාධකය දෙකම එකතැන තියෙන ගල්කෙමක්. බොහෝ ගල්කෙම්වල මෙවැනි තත්ත්වයන් නැති. ඒත් ඒවා පේන්නේ යම් කිසි කැණීමකින් අනතුරුව. මේක තනිකරම සුසානයක්. සුසානය උඩට එන්න මේ පඩිපෙළවල් පැරණි ශ්‍රීනස්රවීන් වහන්සේලා වැඩ සිටි බවට, මෝක්ෂය නිර්වාණය සොයාගිය වගට කියවෙන යම් යම්
නෂ්ටාවශේෂ මේ පසු කරන්නේ. දැන් මේ යාල කලාපංක එක වහපු කාලේ තමයි සියාසිංහ මහත්තයා මේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ. මේ වගේ ගල්කෙම් කොච්චර විතර සංවර්ධනය වෙනවද, මොනවද මේවර මේවත් එක තියෙන ක්‍රියාකාරකම්? යාල ජාතික උද්‍යානයේ අපි මේ වර්ෂය තුළ ප්‍රධාන වශයෙන්ම උද්‍යානයේ කලාප අංක එක ප්‍රදේශයේ විසිරලා තියෙන ප්‍රධාන ගල්කෙම් හතරක් ජලධාරිතාව රඳවා ගන්න පුළුවන් විදිහට සකස් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ අපි ඉන්නේ පඩිකෙම කියන ගල්කෙම ආශ්‍රිතව. මේක යාල කලාපයේ තියෙන සාමාන්‍යයෙන් වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගන්න ගල්කෙමක්. පටනංගල් ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. හරි, ඒකම දැන් මේ මතුවෙන අස්ථි කොටස් වලින් ඒ වායිනුත් යම් කිසි ආකාරයක මේ කලමනාකාරීත්වයට අදහසක් ගන්න පුළුවන් නේද? ඔව්, අපි දැන් මේ මේ මගින් ඉවත් කරනු ලබන පස් සාම්පල් කොටස්, ඒත් එක්කම වන සත්තුන්ගේ සත්ව කොටස්, බොහෝ විට මේ සත්තු මේ ජලයට පැමිණි බීමට අභිනී අවස්ථාවේ මිය ගියපු සත්තුන් වෙන්න පුළුවන්. ඉතින් අපේ බලාපොරොත්තුව මේ සත්ව නිදර්ශක මේ කොටස් අරගෙන ගිහිල්ලා ඒවැනුත් අපේ කළමනාකරණ කටයුතු වලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරනවා. විශාල ජලධාරිතාවයක් රඳව ගන්න පුළුවන් විදිහට මේක සකස් කරනා වගේම මේකෙන් දිය බීමට නැත්තම් පිපාසාව නිවා ගන්න ඉන්න වන සතුන්ටත් යම් අනතුරක් වෙන්න පුළුවන් ගැඹුරු තත්ත්වය ඇති වෙන නිසා. ඉතින් අපි මේ මෙම ස්ථානවල කොන්ක්‍රීට් වලින් සිදු කරන එක එතරම්ම ප්‍රායෝගික සහ යහපත් නොවන නිසා අපි ඒ ආශ්‍රිතව විශාල ගල් යොදලා එවැනි අනතුරට පත් වෙන සතෙකුට ගොඩනගින්න පුළුවන් විදියට යම් යම් පඩිපෙල් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කාලය තුළ අප ඉසව් කිහිපයක ඇවිද ගියා. බොහෝ තැන්වල ප්‍රතිසංස්කරණ මෙන්ම යාවත්කාලීන කිරීම් සංරක්ෂණ ක්‍රියාවන් සිදුවනවා බොහෝ විට. මේ තුළින් මනා ලෙස අවබෝධ කරගත හැකි සතුන් සඳහා සේම පරිපාලන යාන්ත්‍රණයටත් විවේකීය විරාමය වැදගත් බව. දැන් මේ අපි ඉන්නේ අභිනව වැව් වේල්ලක. මේ කුඩා ජලාශ නැත්තම් ලොකු වැවක් ගාව කුළු වැවක් වගේ පුංචියට තියෙන වාරි පද්ධති, මේවා ඇත්තටම මේ කෘෂිකර්මාන්තයේ පදනම් වෙච්ච ඒවා නෙමෙයිනේ, සත්තුම වෙනුවෙන් හැදෙන ඒවා. මොකක්ද මේවායේ පරමාර්ථ මේ කාලය තුළ නිර්මාණය කිරීමේ? යාල ජාතික උද්‍යානය සලකපුවාම මේකේ පිහිටීමත් එක ගත්තම සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 900ත් 1200ත් වගේ අතර තමයි තියෙන්නේ. ඉතින් වර්ෂයේ අගෝස්තු සැප්තැම්බර් මාසවලදී දැඩි ජල සීමාකාරී සාධකයක් විදිහට මේ වනසතුන්ට බලපානවා. ඉතින් මේ නිසා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනට යාල ජාතික උද්‍යානයේ තියෙන කලාප අංක 1 කොටස සහ 2 කොටස තුළ ප්‍රධාන වශයෙන්ම අවශ්‍යතාවය සලකලා බලලා අධ්‍යයනය කරලා ඒකේ තුළ කුඩා දියවලවල් 12ක් සකස් කර ගැනීමේ අවශ්‍ය කටයුතු සකස් කරලා තියෙනවා. යාල කලාපාංකේ එක තුල මේ ආකාරයට දියවලවල් 4ක් සකස් කරලා තියෙනවා. ඉතින් කලාපාංක දෙක තුලත් මේ දිනවල ඉදිවෙනවා මේ වගේම කුඩා දියවලවල් 8ක් ප්‍රධාන ලෙසම ඒ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ දියවලවල් 8ක් ඉදිකිරීම කටයුතු සිද්ධ වෙනවා. සුෂ්ක පරිසරයක් සහිත සීමාකාරී වූ ප්‍රධාන ජීවන සාධක අවම වූ තත්වයකදී අනිවාර්යයෙන්ම විරාමයක් විවේකයක් අවශ්‍යයි. සියාසිංහ මහත්තයා නිකන් හරි පඳු පාටක් තියෙන්නේ උද්‍යානයේ වහලා. එකපාරටම බැලූ බැලමට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ කාලෙට වහලා දාන සාමාන්‍ය දෙයක් කියලා. නමුත් හොඳින් විවරණයක දෙන කෙනෙකුට වගේම ඊළඟ පරම්පරාවලටත් හරීම වැදගත් වෙයි මං හිතන්නේ මේ කාලේ ඇයි වහන්නේ කියලා ගැඹුරට කියා දුන්නා. ඇත්තටම යාල ජාතික උද්‍යානයේට පවතින මේ තත්ත්වයට ප්‍රතිකර්ම විදියට තමයි යම් යම් තත්ත්වයන්ට ප්‍රතිකර්ම විදියට තමයි මේක වසා දැමීම සිද්ධ කරන්නේ. ප්‍රධානතම කාරණය තමයි මේ වනසතුන්ගේ ස්වාභාවික චර්යා රටාවල පැවැත්ම තහවුරු කර ගැනීම.
මොකද එහෙම නැතුනොත් අපිට මේ ජාතික උද්‍යානය නැරඹීම සඳහා විශාල පිරිසකගේ පැමිණීම, වාහන පැමිණීම, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට මේ සතුන් ඒවට හුරු වීම මගින් ඒ සතුන්ගේ චර්යා රටාවල යම් යම් වෙනස්කම් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මේ කාලය තුළ උද්‍යානයේට මේ වන සතුන්ට සීමාකාරී සාධකයක් විදිහට ජලය බලපානවා. එතකොට යම් යම් ස්ථානවල විතරයි මේ ජලය රැඳා පැවතින්නේ. ඉතින් සංචාරකයන්ගේ පැමිණීමත් සිද්ධ වෙනකොට මේ සතුන්ට අවශ්‍ය දියබීමට අවශ්‍ය ඉඩකඩ නැත්නම් ඒ අවශ්‍ය අවකාශය නොලැබී යන්න පුළුවන්. ඉතින් ඒකත් එක්තරා කාරණයක්. ඊට අමතරව සැලකුවහම සාමාන්‍යයෙන් මේ සත්තුන්ට හොඳ පෝෂණ තත්ත්වයන්, ආහාර සහ ජලය වගේ තිබුණොත් තමයි මේ සත්තුන්ට නියමිත කාලයේදී පැටවුන් බිහි කරලා යම්කිසි තමන්ගේ પરම්පරාව ඉදිරියට ගෙනීමට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් යම් අවස්ථාවල මේ විශාල සංචාරකින් පිරිසක් පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් මේ තුල මේ සත්තුන්ට යම්කිසි ආතතියක් යම්කිසි ස්ට්‍රෙස් එකක් આવුතින් එහෙම මේ සාභාවික චර්යා රටා නැත්නම් මේ විදිහට පැටවුන් බිහි කිරීම ඒ වගේ දේවල් බොහෝ දුරට ඈතට යන්න පුළුවන්කම ලැබෙනවා. මේ නිසා අපිට මේ වනසතුන්ගේ ව්‍යාප්තිය වගේම මේ වනසතුන්ගේ ප්‍රජනන හැකියාවන් ටිකක් ඈතට ගිහිල්ලා මේ සත් පැටවුන් බිහි කිරීම වගේ දේවල් වලට ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිත් කාරණාව තමයි මේ කාලය තුළ තර සීමිත ප්‍රදේශවල ජලය එක්රැස්වීම තුළ යම් යම් අයට දඩයම් කටයුතු සඳහා පෙළඹීමකට පත්වීම සිද්ධ වෙනවා. මේ නිසා සංචාරකයන් සඳහා උද්‍යානයේ වසා දමන කාලය තුළ වනජීවි නිලධාරීන් මේ දඩයම් මර්ධන කටයුතු සඳහා යම් යම් ස්ථානවල ස්ථානගත කරලා තියෙන්නේ මුරු සංචාරක කටයුතු සඳහා. එමගින් මේ වනසතුන්ට යම් කිසි ආරක්ෂාවක් වැඩි ආරක්ෂාවක් සැපීමත් අපි මේ කාලය තුළ සිද්ධ කරනවා. ඊට අමතරව දැන් මේ වසා තබන කාලය තුළ අපි මේ උද්‍යානයේ නඩත්තු කටයුතුත් සහ කළමනාකරණ කටයුතුත් මේ කාලය තුළ තමයි සිද්ධ කරන්නේ. වනජීවී කළමනාකරණය තුළින් නිවැරදි තත්ත්වයන් සොබා දහම් මත පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ ඔස්සේ පමණයි සැබෑ සංරක්ෂණය රඳා පවතින්නේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේදී යාල කලාප අංක 1 වසා දැමීම තුළින් සතුනට ඇවසී පරිසරය සහ ආතතිය දුරු කිරීමෙන් ලබන ප්‍රීණනය වඩාත් ඉහළින් පවත්වා ගැනීමට උත්සාහ ගන්නවා. එය මුදලට ලබාගත නොහැක්ක. මලක් පිපෙන්නට කර්කශ මහ පොළවේ උව ඉඩක් තැබිය යුතුමයි අප සොබා දහම සුරකින්. හැම නටුවක් අගම මල් නොපිපුනාට, හැම ඉත්තක් අගම ගෙඩි නොසෑදුනාට සොබා දහම සියල්ල තුලනාත්මකව බෙදා හදා දෙන්නේ මේ මිහිමත දිවි ගෙවන සත්වයාට. ඉතින් අපි කාගේත් සොබා දහම ආදරය කරන්න යහමින් ඊට දුක සැප සමෝ සමී බෙදාගෙන ලබන සතියේ අපි ආයෙත් හමුවෙමු මෙවැනිම හරිත පැහැ තුරුබිමක අර්ථවත් අඩහෝරාවක්.